ගන්න ඕනේ පැහැදිලිව මගෙන් විස්තර අහන්න. උන් අහන ප්‍රශ්න වලට මං උත්තර දීලා තියෙනවා. එච්චරයි. මං ඔය මොකෙකුටවත් බය නෑ නෝනේ. බය නැත්තම් ඉතින් ඔය අපට කියනවා වගේ යක්ෂා වේසෙන් මේ ගෙදරට දුවගෙන එන මිනිස්සුන්ට කෙලින්ම මූණට කියනවා කොහෙන්ගෙන් නැතුව. රහින්සක කෙල්ල කෝච්චි ගාඩ් කෙනෙක් වගේ සැරින් සැරේට රතු රෙද්දයි කොළ රෙද්දයි උස්සගෙන කේ ඉස්සරහට දුවනවා ගේට්ටු කණු එල්ලන්න. මේ ඒ එහෙමනම් ඉතින් මීට පස්සේ කෙල්ලට දුවන්න එපා කියලා තමුසේ රෙද්ද උස්සගෙන ගේට්ටුව ළඟට දුවනවා. මේ තමුසේට කිව්වයි කියලා හිතේ තියාගන්නවා. රෙදි උස්සන් දුවන්න. තමුසේ මේ කරන වැඩවලින් කෙල්ලට රෙද්දක් ඇඳගෙන පාර බැහැල යන්නේ නැහැ. මගුලක් කරගන්නත් නැහැ. නෝනේ උඹේ ගැන බය වෙන්න එපා. මම මොනව කළා හරි කෙල්ලට හොඳ දෑවැද්දක් හොයනවා. අනිත් එක කෙල්ලගේ සිකුරු hati. තාත්තේ 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 අන්න කවුද කට්ටියක් එනවා? කොළ කොඩියක්ද රතු කොඩියක්ද? පෙනුමෙන්නම් කොළ. ආ එහෙමනම් කවක් නැහැ. වයස කීයක විතර මිනිහෙක්ද? අවුරුදු 45ක්ලු. මිනිහා මොනව කරන කෙනෙක්ද? ලොකු බිස්නස් කාරයෙක්ලු. එහෙමනම් ඉතින් ලොකු සල්ලිකාරයෙක් වෙන්නේ නැති. ලොකු කාර් එකක් ලොකු ගයක් එහෙමත් ඇතිනේ. ඔව් තියෙනවා. ඒ විතර නෙවෙයි. මාස 6-7ක විතර ලොකු බඩකුත් තියෙනවා. එහෙමනම් ඉතින් ළඟදී බබා හම්බෙයි. සිහිලු නෙවෙයි අනේ. ඔයිකමන්ට් මේකට මොනවා හරි කලේ නැත්තම් අම්මප මම වහ බොනේක බොනවා බොනවා බොනවමයි. ඉතින් ඉක්මන් වෙන්න නැතුව ඉන්නකො කාංචනා. ඔයා හරියට වහ බෝතල ඇති තියාගෙන වගේ කතා කරන්නේ. වහ බෝතල කරන් ගෙදර තියලා දාද? නෑ. දැන් යනකම ගන්නවා. මේ පිස්සු නැතුව ඉන්න කාංචනා. හරි හරි. මේ දැන් ඔය කපු ආපහු කවද්ද ඕගලන් ගෙවල් පැත්තේ එනවා කිව්වේ? හෙට උදේට. මට ඔය අකව මැරුවේ කියන කේන්තියට. ඌ කියන්නේ අවුරුදු 25ක තියෙන වයස් පරතරයක් තිබුණාමලු පෞල් ජීවිතේ සාර්ථක වෙන්නේ. යකෝ මෝ මරලත් මදිනේ. මං හිටෝක වල්ලා ගන්නම්කෝ. අට ගහන්න නෙවෙයි හැට පිරුණ නාකින්ට 18 කෙල්ල ජෝඩු කරන තොට ගහන්න ආවේ. මට මං ඔයලා මෙන්ට කරපු වරද මොකද්ද? අර කාංචනා කියන පුංචි කෙල්ලට වයසක මුදලාලි කෙනෙක් ජෝඩු කළේ උඹ නෙමෙයිද? ජෝඩු කළේ නම් මං තමයි. මං තව මරනවා. අනේ පුතේ ජෝඩු කරන එක මගේ රස්සාවනේ. ඒගොල්ලෝ කැමති නම් විතරනේ කසාද බඳින්නේ. කිහෙන් උංග මරපල්ලකෝ. කාංචනාව කසාද බඳින්නේ මම. තෝ ආයේ කාංචනාගේ ගෙවල් පැත්තේ ගිහිල්ලා තිබුණොත් මං තෝව මරනවා. අපි දෙන්නගේ අවංක කුළුඳුල් අකලංක ප්‍රේමේ නාමයෙන් මං තෝව මරනවා. ඉතින් උඹල පුතේ උඹලගේ ප්‍රේමේ නාමයෙන් මාව මරන්නේ මොකටද? උඹල මෙරියල්ලකෝ. ඔය අනන්තවල් ලව් කරන ජෝඩු වහ බොන්නේ කෝචියර පනින්නේ. අම්මේ අයියෝ 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 අ
මචං පොලිසිය කියනවා පොලිසිය කියනවා ඒ ආ මංගලජය මංගලජය මොකද උනේ හොඳ වෙලාවට සර් ආවේ තා පොඩේ මම මංගලජය නෙමේ ආව මංගල පරාජය අද මොනවාරි කාලම ටී එකක් ගහමු මං නම් හොඳට කෑවා සාජන් මහත්තයා කන දෙයක් කන්න මං ගෙදර ගිහිල්ලාම වෙන වෙලකට එකක්ම ගහන්න නගිනවා ජිප්පේට අගලක් කතා කරනවා ඇයි හතලේ දැන් ගුටි කාපේ කාමද පොලිසියට යන්නේ පොලිසියට යන්න නෙමෙයි ඔයි තේ එකක් බොන්න ගහෙන් වැටිච්ච මිනිහටමයි සාජන් මහත්තයාත් අනින්නේ ආ ඒ කියන්නේ මම ගොණ නේද මීයරකෝ මං ඉතින් එහෙම කිව්වේ නෑනේ යා 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 තේ එකක් බොමු යා සර් දැන් ඉතින් ඔය මද යකෝ මිනිස්සු මෙහෙමත් කනවද මේ කන්නේ ඔයි කන වෙලාවට කන්න ඕනේ මේ කන ටික තමයි ඔයි අපිට ඉතුරු වෙන සුද්ධ ලාභේ කිව්වට විශ්වාස කරනවා මම උදේට කාලත් නැහැ හරි හරි දැන් මේ වෙලේ මොකද කරන්න කියලා කියන්නකෝ මට ඕන නම් පුළුවන් ඔකව පොලිසියට ගෙන්නලා අතපය හතර හන්දි කල්ල දාන්න අන්න හරි මරු එහෙම කරමු ඕකගේ හතර හන්දි තුන් මං හන්දි රවුන්ඩ් අබවුට් සිග්නල් ලයිට් සීරම කඩමු ඒක මහ පල් වැඩක් කොයි සර්ලා ඉතින් ඔయిత වැඩි පල් වැඩ කරන්නේ ඒ ඉතින් ඉහලින් ඕඩර් එකක් ආවොත් නේ ඉතින් මේකත් ඉහලින් ආපු ඕඩර් එකක් කියලා හිතා ගන්නකෝ මට එහෙම හිතෙන්නේ නෑ ඔයි ඇත්තද එහෙනම් තව මාළුපන් ගෙඩියක් දෙකක් කන්න එතකොට හිතෙයි ෂා අපරාධ අර මුදලාලිගෙන් හොඳ ගාණක් ගන්න තිබිච්ච වැඩක් මං ඇඩ්වාන්ස් එකකුත් ගත්තා දැන් ඉතින් මිනිහා මාව කන්න හදයි තමුසෙට එහෙම මොන හරි කරදරයක් වුණොත් මට කියනවා මං ඒක බලා ගන්නවා හැබැයි ඔය නාකින්ට තරුණ ගෑනු ළමයි ජෝඩු කරන්න එපා වොයි පව් ලබනාත්මෙදි තමුසෙට උව පරිසම් දීලා ගැහුටු ගැහිච්ච හොටු පෙරිච්ච නාකි ගෑණියක් තමයි හම්බ වෙන්නේ. ඇයි සර් හිතුවද මට මේ ආත්මෙදි රූප සුන්දරියක් හම්බෙලා ඉන්නවයි කියලා? මගුලක් කතා කරනවා. තමුසේ මේ කරන වැඩවලට තව ආත්ම ගණනාවකට තමුසේට ලස්සන ගෑණියෙක් හම්බ වෙන්නේ. අම්මපා. එහෙමනම් සර්ලා මේ ආත්මෙදි කරන්නේ වට? මොකක් තමුසේ කියන්නේ ඇදුවේ? එක්කෝ වයින් වැඩක් නෑ සර්. දැන් ඉස්සර වගේ නෙමෙයි. මේ රස්සාව කළා පවුලක් නඩත්තු කරනවයි කියන එක හරි අමාරුයි සර්. අපි ජෝඩු කරන්නේ උන් අපිට හොරෙන් කසාද බඳිනවා. ඇයි? අපිට සල්ලි කීයක් හරි දෙන්න වෙයි කියලා. දෑවැද්දෙන් කොමිෂන් එකක් දෙනවයි කියලා. මට කී දෙනෙක් පොල්ල තියලා තියනවද? මම්මගේ කෙල්ලගේ අනාගතය ගැන හිතන්නත් එපායි සර්. ඒකෙත් දැන් දීග දෙන වයස. තමුසෙට කවුරු හරි එහෙම අසාධාරණයක් කරලා තියෙනවනම් මං උදව් කරන්න. ලැබෙන්න තියෙන සල්ලි ටික මං අරන් දෙන්න. අම්මපා කියන්නේ? අම්මපා. හොරුන්ට ගහනවා වගේ නේද උරන්නේ? එහෙම දැන් කීපයක් තියෙනවා. යමුද පොඩ්ඩක් බලන්න. Excuse me යන්. සර් මොනවද ගත්තේ? බිත්තර පාන් දෙකයි. දෙකයි. සීනි සම්බෝල් පාන් දෙකයි. මාළු පාන් දෙකයි. මාළු. බනිස් දෙකයි. සා. සර් කිමුලා? කවුද යකෝ කිමුලා? නෑ සර් මම හැවෙ කිමුල බරිස් ගත්තේ නැද්ද කියලා මගුලක් කතා කරනවා කිමුල නෙමෙයි ඔව් තමුසේ මෙතෙන්ට තල් මහෙක් ගෙනත් තිබ්බත් මිනිහා කනවා ඈ ඉක්මනට බෙල ගේනවා නැත්නම් තමුසේ වකයි මල් ගහලා පිළිගන්නේ
හ්ම්.